Hey guys, it's me, Thilina Mahathelge. අද දවසේ මම හිතුවා ඔයගලන්ට මේ අපි කතා කරද්දී යමක් වෙන්න ඉඩ තියෙනවා කියලා කතා කරන ක්‍රමවේදය උගන්වන්න. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ යමක් සිදු වෙන්න ඉඩ තියෙනවා කියන අදහස දෙද්දී මේ කියන පදය. අපි මේ දාලා තමයි සාමාන්‍යයෙන් කතා කරන්නේ. උදාහරණයක් අපි කියනවා it may rain today. අද වහින්න ඉඩ තියෙනවා කියන අදහස. හැබැයි මට මේ කියන දේ කොහොමද පාවිච්චි කරන්න ඕනේ ලැන්ග්වේජ් එක කියන එක නෙවෙයි අද දවස් උගන්වන්න අවශ්‍ය වෙන්නේ. මම ඔයාලට උගන්වන්න යන්නේ likely to කියන රටාවෙන් අපි කොහොමද ඔය කියන අදහසමම ඉංග්‍රීසි කතා කරද්දි කියන්නේ කියලා. මතක තියාගන්න අපි subject එකත් සමග be verb එකක් යොදලා. ඒ කියන්නේ is am are was were වගේ be verb එකක් යොදලා ඊට පස්සේ likely to කියන පද එකතු කරනවා එතනට. ඊට පිටපස්සෙන් අපි verb එක infinitive එහෙම නැත්නම් verb එක මූලික ස්වරූපෙන් තියලා එතනින් එහාට rest එක තියන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ යමක් වෙන්න ඉඩ තියෙනවා කියන අදහස 100%ක්ම වෙනවා කියන අදහස නෙමෙයි. යමක් වෙන්න ඉඩ තියෙනවා කියන අදහස. ඒ නිසා මේ කියලා පාවිච්චි කරලා මේ model verb එක හරහා අපි කතා කරන ඉංග්‍රීසියම likely to කියන රටාවනොත් කතා කරන්න පුළුවන්. අපිට උදාහරණයකට කියන්න පුළුවන් it is likely to rain today. It is likely to rain today. He is likely to come here. He is likely to come here. ඔන්න ඔය ආදී වශයෙන් අපිට මේ දාලා කතා කරපු වාක්‍ය රටාවට likely to කියලත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒකේ ප්‍රතිවිරුද්ධ අදහස දෙන්න ඕනේ නම් ඒකේ negative idea එක ගේන්න ඕන නම් වාට මේ likely කියන එක unlikely කියලා පාවිච්චි කරන්න. අපිට කියන්න පුළුවන් England are unlikely to win the World Cup. England are unlikely to win the World Cup. Enisa, likely saha, unlikely. Kata karna vidhya matak tiyagan. Thank you very much for watching my video. Let's meet up in another lesson. See you soon.